මෙන්නිතා විශේෂ පුවතක් පැහැරගත් පුද්ගලයින් දෙදෙනෙකුට අම්පිටිය ප්‍රදේශයේ කඳු මුදුනකට රැගෙන ගොස් ලීවලින් තනු කුරුසයක තබා ඇන ගැසූ බව කියන කපුවා ලබන 9වැනිදා දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නේයි තෙල් දිනිය මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු එල්.ජී. ප්‍රනාන්දු මහතා නියෝග කරලා තිබෙනවා. මෙසේ රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවේ දෙත්ත සිංහ ආරච්චිලාගේ දුෂ්මන්ත සුජිත් කුමාර නැමැති 34 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වෙනවා. මේ අතර ගත වූ අවසන් පැය 24 තුළ මෙරට තවත් වෛරස් ආසාදිත පුද්ගලයින් 37 දෙනෙකු මරණයට පත්වලා තිබෙනවා. ඒ සමගම මෙරටින් වාර්තා වන සමස්ත වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 3157ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය අතර පිරිමි අය 25 දෙනෙක් සහ කාන්තාවන් 12 දෙනෙක් වෙනවා. මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරලා තිබෙනවා.